වගේ අපි චාලක අනුගවාදයෙන් පටන් ගමු. චාලක අනුගවාදය එනවා උපකල්පන වගයක් මේ 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 උපකල්පන එකඟ වෙන වායුවන් තමයි පරිපූර්ණ වායුව කියලා කියන්නේ. පරිපූර්ණ වායුව කියන්නේ මේ උපකල්පන එකඟ වෙන වායුව. එතකොට මේවා මේ අපි ඉගෙන ගත්ත වායු නියම තියෙන බොයිල් නියමේ, චාස් නියමේ, අවගාඩ් නියමේ, PV සමාන NRT සංයුත වායු සමීකරණ, ඒ වගේ ඩෝල්ටන් ගාජ් කපී නියමේ, මේ හැම එකේම මේ හැම නියමයකටම එකඟ වෙන්නේ පරිපූර්ණ වායු විතරයි. ඒ කියන්නේ චාලක අනුගවාද එකඟ වෙන වායුන් විතරයි ඒ නියමට ඒ 100%ක් එකඟ වෙන්නේ. දැන් පීඩනයේ පරිමාව අඩු කරද්දී පීඩනේ වැඩි වෙනවා තමයි, ඒක හරි එහෙම වෙනවා. පරිමාව අඩු කරද්දී පීඩනේ වැඩි වෙනවොත් පරිමාව අඩු කරද්දී පීඩනයේ ප්‍රතිරෝම සමානුපාතික වැඩි වෙනවා නම් පරිපූර්ණ වෙනවා. කියන පරිමාව දෙගුණයක් කරොත් පීඩනේ හරියටම භාගයක් වෙනවා. පරිමාව හතර ගුණයක් කරාම පීඩනය හතර ගුණයක් වෙනවා. සෝරි. පීඩනය හතරෙන් පංගුවක් වෙනවා. ප්‍රතිරෝම සමානුපාතික වෙනවා. පරිමාව දෙගුණයක් වෙද්දී පීඩනය භාගයක් වෙනවා. පරිමාව භාගයක් වෙද්දී පීඩනය දෙගුණයක් වෙනවා. ඒ වගේ හරියටම ප්‍රතිරෝම සමානුපාතික වෙනවා නම් පරිපූර්ණ වෙන්න ඕනේ. පරිපූර්ණ වෙන්න නම් මේ චාලක අනුගවාදයේ උපකල්පන එකඟ වෙන්න ඕනේ. හැබැයි මේ චාලක අනුගවාදයේ මේ කියන උපකල්පන වලට එකඟ වෙන වායු නැත්ත ලෝකේ නැහැ. ඇත්ත ලෝකේ අපි දන්න වායු කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ඔක්සිජන්, මේ හයිඩ්‍රජන්, හීලියම් මේ හැමෝම මේ කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. මේ කිසිම කෙනෙක් මේ චාලක අනුගවාද එකඟ නැහැ. එහෙනම් අපි මේ ඇත්ත ලෝකේ තියෙන වායුන්ට අපි කියන්නේ තාත්තික වායු. ඒක තාත්තික වායු. තාත්තික ඇත්තම තියෙන වායු. ඒගොල්ලෝ පරිපූර්ණ නැහැ ඇත්තට. මොකද ඒගොල්ලෝ 100%ක් මේකට එකඟ වෙන්නේ නැහැ. යම් අවස්ථාවලදී ආසන්න වීම තියෙනවා. මොකද මුළුමනින් එක වෙන්නේ නැහැ මේ චාලක අනුගවාද උපකල්පනයට. ඉතින් ඇත්ත වායුන් තාත්තික වායුන් කවදාකවත් පරිපූර්ණ නැහැ. පරිපූර්ණ හැසිරීම ආසන්න වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් පරිපූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේ PV සමාන NRT සහ මේ අනිකුත් වායු නියම ඔක්කොම පාවිච්චි කරන්නේ මේ තාත්තික වායුන් පරිපූර්ණයි කියලා උපකල්පනය කරලා තමයි මේ ටික පාවිච්චි කරන්නේ. ඇත්තට මේගොල්ලෝ පරිපූර්ණ නැහැ. ඇත්තටම ඔය කියන නියම ඔය විදිහට පිළිපදින්නේ නැහැ. හරි? බලමු අපි මොනවද මේ කියන්නේ කියලා ඉවරලා. එකක් තමයි ඔගේ තියෙනවා ලියලා ඉවරලා. ටියුට් එකේ බලන්නකො. ටියුට් එකේ 6 වෙනි පිටුවේ තියෙන ඉතිරියවෙ තියෙන චාලක අනුගවාදයේ උපකල්පන. වායු කණු සියලුම දිශාවලට විවිධ වේග වලින් සර්වේකීව අඛණ්ඩ අහඹු චලිත යෙදීමින් පවතී. වායු කණු හැම දිශාවටම විවිධ වේග වලින් එක එක නිශ්චිත වේගයක් නැහැ විවිධ වේග වලින් විවිධ දිශාවන්ට අහඹු චලනයෙම තියෙනවා. අහඹු චලිත යෙදීමින් පවතී. අහඹු චලිතයේ යෙදෙන වායු අණු එකිනෙක සමග හා අන්තර්ගත භාජනයේ බිත්ති මත ගැටේ. එම ගැටුම් පූර්වපත්‍යස්ත වේ. අණු අතර ආශ්‍රම බල හෝ විකාශ බල නැත. අණු වල පරිමාව අණු අතර දුර සමසසීමේදී නොසලකා හැරිය හැකි. අණු එකිනෙක ගැටී පොළා පැනීමේදී පද්ධතිය සමස්තාල ශක්තිය නියතව පවතී. වායු පීඩනය ඇතිවන්නේ වායු අණු අන්තර්ගත බඳුනේ බිත්ති මත ගැටීම හේතුවෙන්. ඒක තමයි උපකල්පන ටික. හරිද? එතකොට මෙන්න මේවා තමයි මේ කියන්නේ. වායු අණු විවිධ දිශාවන්ට විවිධ වේග වලින් ගමන් කරමින් තියෙන. එහෙම ගමන් කරමින් තියෙනකොට ඒවා එකිනෙක අතර ගැටෙනවා. එකිනෙක අතර ගැටෙනකම් මෙයා මෙහෙම ඇවිල්ලා මෙයා මෙහෙම ඇවිල්ලා හැප්පෙන්න පුළුවන්. එහෙම ගැටෙනකම් මේ චලිතය සර්වරේකි. සර්වරේකද චලනය වෙන්නේ. ගැටෙනකම් චලනය වෙන්නේ සර්වරේකි. ගැටුණාට පස්සේ වෙන දිශාවකට ගමන් කරනවා. ආයෙත් සර්වරේකට ගමන් කරනවා. වායු අණු විවිධ දිශාවන්ට විවිධ වේග වලින් අහඹු චලිත යෙදීමින් පවතිනවා. ඒවා සර්වරේකිව තමයි ගමන් කරන්නේ. හරි. ඊයාට මේ අණු එකිනෙක සමග හා භාජනයේ බිත්ති සමග ගැටෙනවා. අණු එකිනෙක සමග ගැටෙනවා භාජනයේ බිත්ති එක්කත් ගැටෙනවා. මේ ගැටුම සියල්ල පූර්ණ ප්‍රත්‍යස්තයි. ශක්ති හානියක් වෙන්නේ නැහැ. එක්කෙනෙක්ගේ චාර ශක්තිය අඩු වුණොත් ඒ හා සමාන අන්තිම චාර ශක්තිය වැඩි වෙනවා. ශක්ති පූර්ණ මේ ශක්ති හානියක් වෙන්නේ නැහැ. කාර්තකයෙන් ශක්ති හානියක් වෙන්නේ නැහැ. එක්කෙනෙක් ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒ හා සමාන අන්තිම ශක්තිය වැඩි වෙනවා. චාල ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ පූර්ණ ප්‍රත්‍යස්තයි. ඒ වගේම භාජනයේ බිත්තිය මත ගැටීම නිසා තමයි පීඩනය ඇති වෙන්නේ. මේව හැප්පිලා ආපහු එවිලා තමයි එනක තමයි ඒකෙන් තමයි පීඩන ඇති වෙන්නේ. කියන්නේ මේ ගම්මිතා වෙනස් වෙන්නේ. මේ පැත්තට ගියොත් MV ආපහු ආවතරින MV නේ. මේ ගම්මිතා වෙනස් වීමෙන් තමයි පීඩන ඇති වෙන්නේ. කියන්නේ වායු අණු දෙකක් අතර තියෙන දුරට සාපේක්ෂව. මේ තියෙන දුරට සාපේක්ෂව. අණුක පරිමාණය ඔසලකා හරින්න පුළුවන්. අණුක පරිමාණය ඔසලකා හරින්න මේ අණුව මෙච්චරයි පරිමාණය. මෙච්චරයි පරිමාණය. ඉතින් මේ දෙන අතර දුරට සාපේක්ෂව මෙයාට පරිමාවක් නැහැ කියලා අපිට අතාර දාන්න පුළුවන්. අණු අතර දුරට සාපේක්ෂව අණුක පරිමාව නොසලකා හරින්න පුළුවන්. හරි. ඊට පස්සේ
අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල ඇති වෙන්නේ නැහැ. ආකර්ෂණ බල විකර්ෂණ බල මුකුත් ඇති වෙන්නේ නැහැ. හරි. ඔය තමයි උපකල්පන ටික. ඉතින් මේ කියන ඒවත් එක්ක මුළුමනින් එකඟ වෙන්න බෑනේ. අණු ඉහළ වේග වලින් ගමන් කරනවා. ඉතින් විවිධ දිශාවන්ට ගමන් කරනවා. විවිධ වේගයන්ගෙන් ගමන් කරනවා. ඒවා සරණේකව ගමන් කරනවා. ඒවා වෙන්න පුළුවන් ඒ කියන කතාව. ගැටුම් පූර්ණ පත්‍යස්ත වෙන්න බෑ. එහෙම ශක්ති හානියක් නැති වෙන්නේ. ලෝකයේ සෑම ගැටුමකම ශක්ති හානියක් සිද්ධ වෙනවා. චාල ශක්ති හානියක් නැති පූර්ණ පත්‍යස්ත ගැටුම් ලෝකේ නැහැ. ඒක ඇත්ත ලෝකේ වෙනේම නෙවෙයි. ඒක අපි එහෙම උපකල්පන තත්ත්වයට තමයි එහෙම වෙන්නේ. අනිවාර්ය ශක්ති හානියක් සිදු වෙනවාම තමයි. මේක පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ නැහැ. කියලත් පිළිගන්න බෑ. මොකද වායුවන් හැමෝම ද්‍රව කරන්න පුළුවන්. ලෝකෙ තියෙන හැම වායුවම ද්‍රව කරන්න පුළුවන්. සම්පීර්ණය කරලා උෂ්ණත්වය අඩු කරලා උගාක් අඩු උෂ්ණත්වයක සම්පීර්ණ කරලා ද්‍රව කරන්න පුළුවන්. ලෝකෙ තියෙන තාත්වික වායු හැම කෙනෙම ද්‍රව කරන්න පුළුවන්. වායුවක් ද්‍රව වෙන්නේ කොහොමද? අණු එකිනෙක අතර ආකර්ෂණ බල ඇති වෙලානේ. අණු එකිනෙක අතර අන්තරම බල ඇති වෙලා තමයි අණු ගුණුවක් බවට පත් වෙලා ද්‍රව තත්ත්වයට පත් වෙන්නේ. ද්‍රව බවට පත් වෙනවා කියන්නේ මෙතන අන්තරම බල තියෙනවා කියන්නේ. එද වායු අණු අතර අන්තරම බල නැහැ කියන එක පිළිගන්න බෑ. ඒක වැරදි. එන්න බෑ. තාත්වික වායුන් එහෙම නැහැ. ඇත්ත වායු එහෙම නැහැ. එතන අණුක පරිමාව නොසලකා හරින්න පුළුවන් කියන කිව්වට ද හයිඩ්‍රජන් හීලියම් වගේ උනට ඒක හරි. හීලියම් තමයි ලෝකෙ දෙන කුඩාම පරමාණු. ඒක යාට පරිමාවක් නැහැ කියලා හිතත හැකියි. හැබැයි H2 කියන්නේ අණුවක්. ලොකු අණුවක්. හරි. ලොකු අණුවක් නෙවෙයි සෝරි මේ H2 කියන්නේ අණුවක්. නමුත් එයාත් පොඩි කෙනෙක් තමයි. ඒතර හයිඩ්‍රජන් හීලියම් තමයි මේ ඉන්න ලෝකෙ ඉන්න කුඩාම වායු දෙන. නැවත අපි ගත්තොත් එහෙම ක්ලෝරෝෆෝම් වගේ කෙනෙක් ගත්තොත් එහෙම CH4 වගේ කෙනෙක් ගත්තොත් එහෙම කාබන් ඉන්නවා හයිඩ්‍රින් ඉන්නවා ක්ලෝරින් ලා 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මේවත් පරමාණුනේ ඉතින් පරමාණු නිසාද මේ පරමාණු හතර එකතු වෙලා හැදෙන අණුව ඒක ගිතා කුඩා කියලා හිතන්න පුළුවන් ඉතින්. පරමාණුක හැට පේන එකක් නෙවෙයිනේ. ආරපේන සයිස් කෙනෙක් නෙවෙයි. ඒතර මේ හතර එකතු වුණා කියලා මේ මෙහෙම ලොකු අණුවක් නෙවෙයි කියලා ගන්න පුළුවන් ඉතින්. ලොකු නෑ තමයි. ඒ කුඩා අණුවක් තමයි වෙන්නේ. ඒක හරි. නමුත් මේ අණුව විශාල වෙන්න විශාල වෙන්න විශාල වෙන්න මේ අණුවකට පරිමාවක් නැහැ කියන එකත් එක වෙන්න බැරි වෙනවා. ඉතින් අණු අතර දුරට සාපේක්ෂව අණුවක පරිමාණු සලක හරි හැකි කියන කිව්වට මේක ඇත්තම නෙවෙයි. යම් පරිමාවක් අණුවකට තියෙනවා. දැන් PV සමාන NRT වල මේ V කියන්නේ මොකද්ද? PV සමාන NRT වල මොකද්ද මේ V කියන්නේ? V කියන්නේ වායුවේ පරිමාවනේ. වායු පරිමාවනේ. අපි ඕකට දාන්නේ භාජනයේ පරිමාවනේ දාන්නේ. යම් භාජනයක් තියෙනවා අපි කියනවා 2 ඝන මීටර තියෙන භාජනයක්. මේකේ වායුවක් එන අපි එහෙම ගණක් හදනකොට පරිමාව කියලා දාන්න මේකට දාන්න. මේකට දාන්න පරිමාවක්. ඉතින් භාජනයේ පරිමාවනේ මේ දාලා තියෙන්නේ. මේ PV සමාන NRT වලද භාජනයේ පරිමාණය නෙවෙයි දාන්න ඕනේ. PV සමාන NRT දාන්නේ වායුවටනේ. වායු ස්කන්ධයටනේ. යම් වායු ස්කන්ධයකට මේක අපි හදිස කරන්නේ. ඉතින් අදාළ වායු ස්කන්ධයේ පරිමාව දාන්න. වායු ස්කන්ධයේ පරිමාව වලට භාජනයේ පරිමාව දාන්නේ ඇයි? මුළු භාජනය පුරාම වායුවන් ව්‍යාප්ත වෙලා ඉඳලා හිතලා. මුළු භාජනය පුරාම වායුවන් ව්‍යාප්ත වෙලා තියෙනවා. එන්නේ භාජනයේ පරිමාව වායුවේ පරිමාව වෙනවා. එහෙමනම් අපි වාජනේ පරිමාවයකට ආශ්‍රය කරන්නේ. දැන් මේ වාජනේ හිටියොත් මොකක් කර සොලිඩ් දෙයක් තිබ්බොත් එහෙම ඝනයක් තිබ්බොත් කාබන් කුඩු හරි මොනවා හරි තියෙනවා මේ. කාබන් කුඩු තිබ්බොත් එහෙම වාජනේ මොකද කරන්නේ? ඒතර PV සමාන NRT වලදී V කියලා දාන්නේ වාජනේ පරිමාවෙන් මේ ඝනේ පරිමාව අඩු කරලා. වාජනේ පරිමාව 2යි. ඒකේ .025ක් තියෙනවා කාබන් කුඩු. ඒක අඩු කරලා ඒතර ටික ගන්න. ඒතර 1.75 ඝන මීටර. ඉතිරි පරිමාව අපි ආශ්‍රය කරා. ඉතිරි පරිමාව. හරි. එහෙනම් මේ යම් ඝනයක් තිබ්බොත් ඒ ඝනය විසින් අත්පත් කරගන්නා පරිමාව අඩු කරලා ඉතුරු ටික අපි දාන්න මෙතන. ද්‍රවයක් තිබ්බත් එහෙම තමයි. වාජනයේ යම් ද්‍රවයක් තිබ්බොත් ඒ ද්‍රවය විසින් අත්පත් කරගන්නා පරිමාව අඩු කරලා ඉතුරු ටික දාන්න. ඒක වාජනයේ ඝනයක් තියෙනකොට ඝනයේ පරිමාව අඩු කරලා අපි ඉතුරු ටික ආශ්‍රය කරනවා. ද්‍රවයක් තියෙනකොට ද්‍රවයේ පරිමාව අඩු කරලා ඉතුරු ටික ආශ්‍රය කරනවා. එහෙම කරන්නේ ඇයි? ඉතුරු ටික තමයි වායුවේ ඉන්නේ. මේ ඝනයේ ඇස්සේ වායුව නැහැනේ. ඝනයක් තිබ්බොත් ඒක අයින් කරලා ඉතුරු ටික තමයි ගන්න ඕනේ. මොකද වායුව ව්‍යාප්ත වෙන පරිමාව මේ ඉතුරු ටික. වායුව ව්‍යාප්ත වෙන පරිමාව ඉතුරු ටික. මේ තියෙන්නේ. වායුව ව්‍යාප්ත වෙන පරිමාව ඉතුරු ටික. PV සමාන NRT කියන වායුවේ පරිමාව. වායුවේ පරිමාව කියන්නේ මොකද්ද? වායුව ව්‍යාප්ත වෙන පරිමාව.
വായുവ വ്യാപ്തന പരിമാവ് മിസാക് വായു അണുവല പരിമാവ് നെവി പിവി സമാന എന്നാട്ടുകൾ വീക്കിലൊക്കെയാണ് വായുവ വ്യാപ്തവും പരിമാവ് വായുവെ പരിമാവുകയാണ് വായു അണുവല പരിമാവണവേ മേ അണുവെ പരിമാമെച്ചറായി മേ അണുവെ പരിമാമെച്ചറായി ഏമ അണുവെ അണുവെ അണു അണു അപ്പൊ വായു പരിമാവുകളാകാന്നെ അണുദയാക്ക് അത്ര മഹാ വിശാല ദുരാക്തിന കൂട്ട അണുവൊക്കെ പരിമാണു സ്ഥലക്കാ ഹരിയാമ അണു പരിമാണു സ്ഥലക്കാ ഹരിയാമ ഏ മുഴു ഭാജനെ പുറാമ ഹിസ് മുഴു ഹിസ് അവകാശ പുറാമ വായുണ്ട് വ്യാപ്തന പുലുവ പി വി സമാന എന്നാട് മതത്തിയാണ് വീക്കി അന്നേ വായുവെ പരിമാവ് വായുവെ പരിമാവുകയാണ് മുഖത്ത് വായുവ വ്യാപ്തന പരിമാ വായു അണുവലട്ട എം പരിമാവ തിബ്ബൊത്തേം വായു അണുവലട്ട എം പരിമാവ തിബ്ബൊത്തേം മേ ഗണയ വിസിങ് അത്പത് കരുകന്ന പരിമാവ അടു കരണോ വകേ ദ്രവ്യ വിസിങ് അത്പത് കരുകന്ന പരിമാവ അടു കരണോ വകേ വായു അണു വിസിങ് അത്പത് കരുകന്ന പരിമാവത് അപ്പി അടു കരണ്ടോ ඒ වායු අණු විසින් අත්පත් කර ගන්නා පරිමාව තුළ වායුවට ව්‍යාප්තෙන්න බෑනේ දැන් මේ මේ අණුව ගත්තොත් මේ අණුවට මේගොල්ල අත්පත් කරගෙන පරිමාව ව්‍යාප්තෙන්න බෑනේ ඉතුරු ටිකේ ව්‍යාප්තෙන්න පුළුවන් මෙතෙන්දිත් අපි කරේ ඒකනේ භාජනයේ පරිමාවෙන් ඝනය විසින් අත්පත් කරගත් පරිමාව අඩු කරේ ඉතුරු ටික ව්‍යාප්ත වෙන්න පුළුවන් ඒකනේ අපි එහෙම කරේ හරිද එහෙනම් මේ වායු අණු විසින් අත්පත් කර ගන්නා පරිමාව අඩු කරලා අපි ඉතුරු ටික හදලා ගන්න ඕනේ. ඉතුරු ටිකේ තමයි වායුවට ව්‍යාප්තෙන්න පුළුවන් වෙන්නේ. ඒ එහෙම වෙන්නේ වායු අණු විසින් පරිමාවක් අත්පත් කර ගන්නවා නම්. වායු අණු විසින් පරිමාවක් අත්පත් කර ගන්නවා නම් වාජනයේ පරිමාවෙන් වායු අණු අත්පත් කර ගන්නා පරිමාව අඩු කරලා ඉතුරු ටික තමයි දාන්න ඕනේ වී හැටියට. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. අපි PV සමාන n ආටි වලදී P1 V1 සමාන නැහැ P2 V2 වලදී. නැතනම් v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2 වලදී නැතනම් p1 v1 බෙදීම t1 සමානයි v2 v2 බෙදීම t2 සංයුක්ත වාය සමීකරණය මේ කිසිම එකකදී අපි හැම වායු අණු විසින් අත්පත් කර ගන්නා පරිමාව අඩු කරලා ඉතිරි පරිමාව නෙවෙයි දාන්නේ පරිමාව d කියලා ගන්න ඉතුරු ටික නෙවෙයි ඇයි හේතුව චාලක අනුපාතය චාලක අනුපාතය අපි උපයම කරනවා අණු අතර තියෙන දුරට සාපේක්ෂව අණුක පරිමාව නොසලකා හැරිය හැකි අණුවක පරිමාවක් නැත්තම් අණුවකට පරිමාවක් නැත්තම් ඉතින් එක අණුවක පරිමාව බිඳුවයි නම් අණු ඔක්කම පරිමාවත් බිඳුවයි අණු ලක්ෂයක් තිබ්බත් කෝටියක් තිබ්බත් මවුලයක් තිබ්බත් කීයක් තිබ්බත් එක පරිමාව බිඳුවේ බිඳුව වැඩි කිරීම මවුල ඒතර බිඳුවයි නෙමෙයි එක් අණුවක් විසින් අත්පත් කර ගන්නා පරිමාව අපිට අතර දාන්න පුළුවන් නම් අණු සියල්ලම විසින් අත්පත් කර ගන්නා පරිමාව අපිට අතර දාන්න පුළුවන් මුළු භාජනයේම හිස් භාජනයේ හිස් නිසා මුළු භාජනයේම වායුවට ව්‍යාප්ත වෙන්න පුළුවන් අන්න එහෙම PV සමාන වෙනට VN V වලට අපි වාජනේ පරිමාව දාන්නේ ඒකයි හරි ඉතින් මේක මේ පරිපූර්ණ වායුවන්ට විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ අන්න ඒ හේතුවත් එක්ක මොකද පරිපූර්ණ වායුවක් වුණොත් තමයි අණු වලට පරිමාවක් නැත්තේ අණු වලට පරිමාවක් නැති වුණොත් තමයි වාජනේ මුළු පරිමාව අපිට භාවිත කරන්න පුළුවන් වෙන්නේ වායුව ව්‍යාප්තන පරිමාව වායු අණු වලට පරිමාවක් තිබ්බනම් වාජනේ පරිමාවෙන් ඒ අණුවල පරිමාව අඩු කරලා ඉතුරු ටික අරගෙන ඒ ඉතුරු ටිකට තමයි ඉතුරු ටික අපි තමයි ගන්න ඕනේ වී හැටියට. හැබැයි මේ PB සමාන එන්නාට කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය. මේක අපි ආශය කරන්නේ පරිපූර්ණ වායුවන්ට පරිපූර්ණ වායු අණුවලට පරිමාවක් නැහැ. එහෙනම් වාජනේ ඒගොල්ල අත්පත් කර ගන්න පරිමාවක් නැහැ. වාජනේ හිස් වාජනේ පරිමාව අපිට ආශය කරන්න පුළුවන්. මේක වෙන. හරි. ඉතර යමන් ගියාගෙන ආවේ චාලක අනුපාතය උපකල්පන වගේක් තියෙනවා. එකක් තමයි වායුවන ඉහළ වේග වලින් විවිධ දිශාවන්ට ගමන් කරමින් සිටිනවා. ඒව ගමන් කරන සරරේකීව ඊළඟට ඒව එකිනෙක සමග ගැටෙනවා. ඒ ගැටුම් පූර්වප්‍රත්‍යස්ථයි ශක්ති හානියක් වෙන්නේ නැහැ. වාජනේ පිටි සමග ගැටෙනවා බා එකිනෙක සමග ගැටෙනවා. ඒ සියලු ගැටුම් පූර්වප්‍රත්‍යස්ථයි ශක්ති හානියක් වෙන්නේ නැහැ. ඊළඟට වාජනේ පිටියත් එක්ක හැප්පෙන නිසා තමයි මේ පීඩන ඇති වෙන්නේ. ඊළඟට වායු අණු දෙක අතර පරිමාව වායු අණු දෙක අතර දුරට සාපේක්ෂව අණුක පරිමාව වෙනසක් අහරන්න පුළුවන්. අණු අතර ආසබල විකාශනවල ඇති වෙන්නේ නැහැ. මොකද උපකල්පන ටික. ඒකෙන් මූලික එක වෙන බැරි කාරණා ටික තමයි ගැටුම් පූර්වප්‍රත්‍යස්ථය කියන එකත් ඒක වෙන්න බෑ. දෙවෙනි එක අණුක පරිමාව නොසලකහර පුළුවන් කියන එක වෙන්නත් බෑ. තුන්වෙනි කාරණා තමයි අණු අතර ආසබල විකාශනවල නැහැ කියන එකත් ඒක වෙන්නත් බෑ. අනිත් ඒවා ප්‍රශ්නයක් නෑ. ඒතර තාත්තික වායුවත් ලෝකේ ඇත්තම තියෙන වායුවත්
එයාට අන්තරංගවල තියෙනවා යම් අණුක පරිමාවක් තියෙනවා ගැටුම් පුරපත්‍යස්ත වෙන්නේ නැහැ එහෙනම් තාත්වික වායුත් පරිපූර්ණ නැහැ හැබැයි අණුව කුඩා වෙන්න කුඩා වෙයි මේ හයිඩ්‍රජන්ලා හීලියම්ලා වගේ අණුව කුඩා වෙන්න කුඩාවේ අණුක පරිමාව නොසලකා හැරීම වඩා සාධාරණයි අණුව ඉතා කුඩායි නොසලකා හැර පුළුවන් ඉතා කුඩා පරිමාවක් නිසා දෙවෙනි කාරණා තමයි අණුව කුඩා වෙන්න කුඩා වෙන්න ඒක නිර්ද්‍රව්‍ය අණුවක් නේ හීලියම් වගේ නේ නිර්ද්‍රව්‍යයි තනි පරමාණුවක් නැති හයිඩ්‍රජන් නිර්ද්‍රව්‍යයි නිර්ද්‍රව්‍ය අණුල තියෙන අපකර බලන තියෙන්නේ ඒක අණුව කුඩා වෙන්න මේ අපකර බලත් ඉතා අඩුයි එතන ඉතා කුඩා අණුවක් ගත්තොත් එක පැත්තකින් අණුවට පරිමාවක් නැහැ කියන එකත් එකක වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් අන්තර බල නැහැ කියන එකත් ඒක යම් ප්‍රමාණයක් එකක වෙන්න පුළුවන් අන්තර බල ඉතා දුර්වලයි එද හයිඩ්‍රජන් හීලියම් වගේ ප්‍රමාණයෙන් කුඩා වෙච්ච ඉතා කුඩා අණු අන්තර බල දුර්වල වෙච්ච අණු පරිපූර්ණ තත්ත්වයට ආසන්නද කිට්ටුයි හැබැයි ඇමෝනියා වගේ කෙනෙක් ගත්තොත් ජල වාෂ්ප වගේ කෙනෙක් ගත්තොත් එහෙම තමයි හයිඩ්‍රබන්ධන දිනන එකට අන්තර බල නැහැ කියලා කියන්න බෑ මේක පරිපූර්ණ තත්ත්වෙන් ඈත් වෙනවා ලොකු අණු සාපේක්ෂව විශාල අණු ගත්තොත් එම් ක්ලෝරෝෆෝම් වගේ අණුවක් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වුණත් සල්ෆර් ඩයොක්සයිඩ් වගේ අණුවක් ගත්තොත් එම් අණුව විශාල වෙන්නේ අණුක පරිමාව නොසලකහරන එක සාධාරණ වෙන්නේ නැහැ ඒ සරලව ගත්තොත් එම් කියන්න තියෙන්නේ හයිඩ්‍රජන් හීලියම් වගේ කුඩා අන්තර්වල දුර්වල වායු පරිපූර්ණ තත්ත්වයට ආසන්න වෙනවා අණුව විශාල වීමේදී හා අන්තර්වල ප්‍රබල වීමේදී පරිපූර්ණ තත්ත්වයෙන් අපගමනය වෙනවා හරි මෙතන මේ ටික තියෙනවානේ අපි පොඩි විස්තරයක් එතනම ලියමු චාලක අණුක වායු උපයපන කියන එක යටින් ලියමු මෙම චාලක අණුක වායු උපකල්පනයන්ට චාලක අණුක වායු උපකල්පනයන්ට එකඟ වන වායුන් පරිපූර්ණ වායුන් ලෙස හඳුන්වයි පරිපූර්ණ වායුන් ලෙස හඳුන්වයි සියලුම වායු නියම වලට සියලුම වායු නියම වලට හා සමීකරණවලට මුළුමනින් එකඟවන්නේ මුළුමනින් එකඟවන්නේ එකඟවන්නේ මෙම උපකල්පනයන්ට එකඟවන මෙම උපකල්පනයන්ට එකඟවන පරිපූර්ණ වායුන් පමණි පරිපූර්ණ වායුන් පමණි එන පාඩේ ලියන්න රෝස පාඩේ ලියන්න නමුත් ස්වභාවයේ පවතින සත්‍ය වායුන් හෙවත් සත්‍ය වායුන් හෙවත් තාත්තික වායුන් සත්‍ය වායුන් හෙවත් තාත්තික වායුන් මෙම චාලක අණුක වායු උපකල්පනයන්ට චාලක අණුක වායු උපකල්පනයන්ට මුළුමනින් එකඟ නොවේ
Kunin ikengger nove. Ay saman paran di anda. Pahat pahalian ikk. Gatum purvatyast novim. Gatum purvatyast novim. දෙක අනු අතර ආකර්ෂණ හා විකර්ෂණ බල ඇතිවීම ආකර්ෂණ හා විකර්ෂණ බල ඇතිවීම ඇතිවීම අනුවක පරිමාව නොසලකා හැර යන කරුණු තාත්තික වායුන් පරිපූර්ණ නොවීමට හේතු වේ. පරිපූර්ණ නොවීමට හේතු වේ. හේතු වේ. හරි. ඊළඟට ආයෙත් පයිද දිනනේ පොඩ්ඩක් ලියා ගන්න. නම් පාරෙන් යන්න ඊට පස්සේ හයිඩ්‍රජන් හීලියම් වැනි හයිඩ්‍රජන් හීලියම් වැනි ඉතා කුඩා අණුක පරිමාවක් සහිත ඉතා කුඩා අණුක පරිමාවක් සහිත හා අන්තර් අණුක බල ඉතා දුර්වල වූ වායු අන්තර් අණුක බල ඉතා දුර්වල වූ වායුන් පරිපූර්ණ තත්ත්වයට ආසන්න වූද පරිපූර්ණ තත්ත්වයට ආසන්න වුවද ආසන්න වුවද අණුව විශාල වීමේදී හා අන්තර් අණුක බල ප්‍රබල වීමේදී ප්‍රබල වීමේදී අන්තර් අණුක බල ප්‍රබල වීමේදී පරිපූර්ණ තත්ත්වයෙන් අපගමනය වේ. පරිපූර්ණ තත්ත්වයෙන් අපගමනය වේ. හරි. ටික හරනේ. දැන් මාතෘකාව ලියන පොතේ පොත අරන් ලියන මාතෘකාවක්. තාත්තික වායු පරිපූර්ණ නොවන බවට සාක්ෂි. පරිපූර්ණ නොවන බවට සාක්ෂි. පරිපූර්ණ නොවන බවට සාක්ෂි.
හරි පළවෙනි එක තමයි අර කලින් කිව්වාගේ ලෝකෙ ඉතල සියලුම තාත්වික වායන් ද්‍රව කරන්න පුළුවන්. ද්‍රව තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඉතින් වායුවක් ද්‍රව තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ අන්තරංග බල තියෙනවා කියන ආස බල තියෙනවා කියන ආකාශ බල විකාශ බල නැහැ කියන එක ප්‍රතික්ෂේප වෙනවා. ඒක වෙන්න බෑ. හරි. පයින් සාක්ෂි ඒක. කියන්නේ එක වායුන් ද්‍රවීකරණය. වායුන් ද්‍රවීකරණය. හරි. කියන්න සත්‍ය වායුන් සියල්ලම සත්‍ය වායුන් තාත්වයන් දෙගොල්ලම එකක්. සත්‍ය වායුන් සියල්ලම එහි ඒවායේ අවදි උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයන් අවදි උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයන් අවදි උෂ්ණත්වයට අඩු උෂ්ණත්වයන් අවදි උෂ්ණත්වය කියන්නේ මොකක්ද ඒක මම කියන්නම් ඈ අවදි උෂ්ණත්වයට අඩු උෂ්ණත්වයන් හිදී සම්පීඩණයෙන් ද්‍රව තත්ත්වයට පත් කළ හැකි සම්පීඩණයෙන් ද්‍රව තත්ත්වයට පත් කළ හැකිය ද්‍රව තත්ත්වයට පත් කළ හැකි ය වායුවක් ද්‍රව තත්ත්වයට පත්වන්නේ ද්‍රව තත්ත්වයට පත්වන්නේ අනු අන්තර් අණුක බලවලින් අන්තර් අණුක බලවලින් එකිනෙකට බැඳීමෙන් අන්තර් අණුක බලවලින් එකිනෙකට බැඳීමෙන් එනම් වායුන් ද්‍රවීකරණය වීම අන්තර් අණුක බල පවතින බවට අන්තර් අණුක බල පවතින බවට සාක්ෂි 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 එම නිසා සත්‍ය වායුන් පරිපූර්ණ නොවේ. හරි. මොකද්ද මේ අවදි උෂ්ණත්වය කියන්නේ? අවදි උෂ්ණත්වය කියන්නේ වායුවක් සම්පීඩණයෙන් ද්‍රව කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය වැඩි වෙද්දී අණුවල වේගය වැඩි වෙනවානේ. අණුවල වේගය වැඩි වීමත් එක්ක ද්‍රව කරගන්න බැරි වෙනවා. අනු ඉහළ වේගයන්ගෙන් එහෙම හැදුවනකොට කොහමද අන්තර බල ක්‍රියාත්මක වෙන්නේ? බල වලට අහු වෙන්නේ නැති වෙනවනේ වේගය වැඩි වුණා. ඒ උෂ්ණත්වය වැඩි වෙනදී අණු වල වේගය වැඩි. අණු වල වේගය වැඩි නම් එකිනෙකාගේ අන්තර බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අණු බැඳෙන්නේ නැහැ එකිනෙකාට. ද්‍රව කරන්න අමාරුයි. හරි. ඉතින් උෂ්ණ ඉහළ උෂ්ණත්වවලදී වායු ද්‍රව කරන්න බෑ. ඒකයි වායු ද්‍රව කරන්න උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. මොකද උෂ්ණත්වය අඩු වෙද්දී වේගය අඩු වෙනවා. වේගය අඩු වෙන හිමින් යනනේ වායුව. හිමින් යනකොට එකිනෙකාට බැඳෙනවා. අන්තර බල ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා වේගය අඩු වුණා. හරි. ප්‍රශ්නත්තේ අඩු වීමේදී වෙන වැඩේ ඒකයි. හැබැයි මෙහෙමයි. එක එක අණු වලට එක එක අන්තර බලන තියෙන්නේ. ඒ ඇමෝනියාල හයිඩ්‍රජන් බඳිනලා තියෙනවා. හයිඩ්‍රජන් හිටියොත් ගොඩක් දුර ලපකරන බල තියෙනවා. ඒ අපකර තියෙන බලය දුර්වලයි නං. අන්තර බල දුර්වලයි නං. වේගය පොඩ්ඩක් වැඩි වුණත් අන්තර බල ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. තියෙන බලය දුර්වලයි නං. වේගය යම් ප්‍රමාණයකින් වැඩි වුණත් බෑ ක්‍රියාත්මක වෙන්නේ නැහැ අණු එකිනෙකාට බැඳෙන්නේ නැති වෙයි.
ඒ දුර්වල අන්තර්වල තියෙන වායු ද්‍රව කරන්න පුළුවන් වෙන්නේ පහළ උෂ්ණත්වවලදී විතරයි. හුඟක් පහළ උෂ්ණත්වවල විතරයි ද්‍රව කරන්න පුළුවන්. උෂ්ණත්වයේ අඩුවෙන් වේගය හොඳටම අඩුදි හිමින් 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 යන්නේ. ඒතර බලය දුර්වල වුණත් ඒක නිකාට බැඳෙනවා. ඒ නිසා ඉතා දුර්වල අන්තර්වල නම් තියෙන්නේ ඉතා පහළ උෂ්ණත්වවලදී විතරයි ඒව ද්‍රව කරන්න පුළුවන්. ඒ කියන්නේ ආව ද්‍රව කරන්න පුළුවන් ලොකු උෂ්ණත්වයක ඉන්නේ පහළ උෂ්ණත්වයක. මේ අන්තර්බල ප්‍රබලයි නම් බලය ප්‍රබලයි නම් වේගය ටිකක් වැඩි වුණත් වේගය ටිකක් වැඩි වුණත් එකිනෙකාට බැඳෙන්න පුළුවන්. එකිනෙකා හා බැඳෙන්න පුළුවන් වෙනවා. හරි. වේගය ටිකක් වැඩි වුණා. එහෙනම් අන්තර්බල ප්‍රබලයි නම් යම් උෂ්ණත්වයක යම් ටිකක් ඉහළ උෂ්ණත්වයකදී ඉහළ වේගයක් තිබ්බත් එකිනෙකාට බැඳෙනවා. ඒ කියන්නේ මොකද තේරුම? අන්තර්බල ප්‍රබලයි නම් ඉහළ උෂ්ණත්වවලදී පවා ද්‍රව කරන්න පුළුවන්. හැබැයි එයත් දේවර දව ගන්න පුළුවන් යම් නිශ්චිත උෂ්ණත්වයක් යම් කියන්නේ යම් ඉහළ අගයක් තියෙනවා. එතනින් පස්සේ යාවත් බෑ ද්‍රව කරන්න. හැම වායුවක්ම ද්‍රව කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වයක් තියෙනවා. ඒක වායුවෙන් වායුවට වෙනස් වෙනවා. අන්තර්බල දුර්වල කෙනෙක් නම් පහළ උෂ්ණත්වයන් හිදී විතරයි ද්‍රව කරන්න පුළුවන්. ඒත් යාව ද්‍රව කරන්න පුළුවන් ඉහළ උෂ්ණත්වය කියලා ඉන්නේ පහළ උෂ්ණත්වයක. ඒක තමයි යාගේ අවදි උෂ්ණත්වය. මධ්‍යස්ථ අන්තර්බල තියෙනවා නම් තර යාව ද්‍රව කරන්න පුළුවන් උපරි උෂ්ණත්වය ටිකක් වැඩි යක්. ආරණඩ වැඩි යක්. අතර යාග උෂ්ණත්වය ටිකක් ආරණඩ වැඩි යක්. දැන් ඇමෝනියා වගේ කෙනෙක් ගත්තොත් එහෙම ජල වාෂ වගේ කෙනෙක් ගත්තොත් එහෙම ප්‍රබල ආශ්‍රවල තියෙනවනේ. ඒකෙන් දේව ද්‍රව කරන්න පුළුවන් ටිකක් ඉහළ උෂ්ණත්වවල. දැන් ජල වාෂ ද්‍රවීකරණය කරන්න පුළුවන් සෙල්සියස් 374 දී. ඒ කියන්නේ කෙල්වින් 647 දීත් පුළුවන්. කෙල්වින් 647යි. සෙල්සියස් 374. සෙල්සියස් 374 දී පවා ජල වාෂ්ප ඝනීභවනය කරන්න පුළුවන්. ජල වාෂ්ප සම්පීර්ණ කරලා ද්‍රව තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ වගේ ලෝක උෂ්ණත්වයට පුළුවන් වෙන්නේ ඇයි? ජල වාෂ්ප වල තියෙනවා ප්‍රබල හයිඩ්‍රජන් බලය. එන අන්තර්බල ප්‍රබලෙන් ප්‍රබල වෙන්න ඒ අදාළ වායුව ද්‍රව කරන්න පුළුවන් ඉහළ උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න ඒ ඉහළ උෂ්ණත්වය අපි කියන්නේ අවදි උෂ්ණත්වය. හැම වායුවක්ම එයාගේ ඒ අදාළ කෙනා අදාළ වායුවේ අවදි උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයන් හිදී විතරයි ද්‍රව කරන්න පුළුවන්. අවදුෂ්ණත්වය කියන්නේ ඔගේ අනිත් පැත්ත කියන්නේ යාව ද්‍රව කරන්න පුළුවන් ඉහළ උෂ්ණත්වය. එතනින් පස්සේ කොච්චර සම්පීර්ණ කරත් ද්‍රව කරන්න බෑ. දැන් කෙල්වින් 647 පැනනට පස්සේ ජල වාෂ්ප කොච්චර සම්පීර්ණ කරත් ද්‍රව ජලය කරන්න බෑ. ඒ වගේ හැම වායුවක්ම ද්‍රව කරන්න පුළුවන් අන්තිම උෂ්ණත්වයක් තියෙනවා. එතනින් පස්සේ ද්‍රව කරන්න බෑ. ඒක අවදුෂ්ණත්වය කියන්නේ ඔකට තමයි. අවදුෂ්ණත්වය කියන්නේ වායුවක් සම්පීර්ණයෙන් ද්‍රව තත්ත්වයට පත් කළ හැකි උපරිම උෂ්ණත්වය. යම් වායුක අවදුෂ්ණත්වය තීරණය වෙනවා ඒ වායුවේ අන්තර් අණුක ප්‍රබලතාවයේ මත. අන්තර් ප්‍රබලයි නම් අවදුෂ්ණත්වය ඉහළයි. මල දුර්වලයි නම් අන්තර් අවදුෂ්ණත්වය අඩු. හරි. බලියම්. යන්නේ වෙන පාඩේ ලියන්න. අවදුෂ්ණත්වය යනු වායුවක් සම්පීර්ණයෙන් ද්‍රව තත්ත්වයට පත් කළ හැකි ඉහළම උෂ්ණත්වය අවදුෂ්ණත්වයන් යම් වායුවක් සම්පීර්ණේ ද්‍රව තත්ත්වයට පත් කළ හැකි ඉහළම උෂ්ණත්වය. හරි. යන වායුවක අවදුෂ්ණත්වය එහි අන්තර් අණුක බල ප්‍රබලතාවය මත රඳාපවතී. එනම් ඉතා දුර්වල
అంతర్ అణుక బల సహిత దుర్వల అంతర్ అణుక బల సహిత వాయువు ద్రవతత్వర పత్కల హకివాన్నే పహాల ఉష్ణత్యాన్నిది పమణక్ బవిన్ పహాల ఉష్ణత్యాన్నిది పమణక్ బవిన్ పమణక్ బవిన్ ఏవాయే అవధి ఉష్ణత్వ లెస లభెన్నేద్ అవధి ఉష్ణత్వ లెస లభెన్నేద్ పహల ఉష్ణత్వ అగయాన్మ వి పహల ఉష్ణత్వ అగయాన్మ వి ఉష్ణత్వ వెడివీమేది ఉష్ణత్వ వెడివీమేది వాయు అణువుల వేగే వెడివిన బవిన్ వాయు అణువుల వేగే వెడివిన బవిన్ అంతర్ అణుక బల క్రియాత్మక భీమ దుర్వల అంతర్ అనుకుబల క్రియాత్మక భీమ దుర్వల ఏమనిసా దుర్వల అంతర్ అనుకుబల సహిత వాయు దుర్వల అంతర్ అణుక బల సహిత వాయు వాయు ఇహల ఉష్ణత్యాన్ని ఉష్ణత్యాన్ని ద్రవీకరణే కల నుహకి ద్రవీకరణే కల నుహకి ఏవాయే అవధి ఉష్ణత్వలసి లభెన్నే పహల ఉష్ణత్వ అభ్యంది పహల ఉష్ణత్వ అభ్యాన్ ఇలా అంతర్ అనుకూల ప్రబల భూవిట్ అంతర్ అనుకూల ప్రబల భూవిట్ సాపేక్షం ఇహల ఉష్ణత్వలదీత్ సాపేక్షం ఇహల ఉష్ణత్వలదీత్ వాయూన్ సంపీడనేన్ ద్రవతత్వేట పత్కల హకి ద్రవతత్వేట పత్కల హకి
නිසා එවැනි වායුන්හි අවදි උෂ්ණත්වය ලෙස ඉහළ උෂ්ණත්වයන් නැත්. ඉහළ උෂ්ණත්වයන් නැත්. හරි. ඔය මේ තාත්වික වායුන් පරිපූර්ණ නැහැ කියන දේ පළවෙනි සාක්ෂිය. වායුන් දව කරන්න පුළුවන් වෙච්ච එක. ඊළඟ තියෙනවා සම්පීඩිතා සංගුණකේ. නැත්නම් සම්පීඩිතා සාධකයේ කියලා කියනවා. ඉසෙඩ් අපි. සම්පීඩිතා සංගුණකේ. සම්පීඩිතා සාධක. ඉසෙඩ්. ඉසෙඩ් කියලා කියන්නේ PV බෙදීමෙන් නේද? PV බෙදීමෙන් නේද ඉසෙඩ් කියන්නේ. ඒක PV සමානයි නේ NRT ට. PV සමානයි නම් NRT ට. PV බෙදීමෙන් NRT එකනේ වෙන්න ඕනේ. PV සමානයි නේ NRT PV බෙදීමෙන් NRT එක වෙන්න එපා කියන්නේ ඉසෙඩ් එක වෙන්න. පිරණය කීය වුණත් පරිමාව කීය වුණත් උෂ්ණත්වය කීය වුණත් මවුල ගාන කීය වුණත් පරිපූර්ණ වායුවක් නම් හැමදෙස්සම PV ගුණිතය සමාන NRT. පීඩණය වෙනස් වුණා කියලා ඉසෙඩ් වෙනස් වෙන්න බෑ. පීඩණය කීය වුණත් ඉසෙඩ් එක වෙන්න. මොකද පීඩණය කීය වුණත් මේ දෙකේ බෙදීම මේ දෙකේ අනුපාතය එක වෙන්න. PV බෙදීමෙන් NRT එකයි. පීඩණය කීය වුණත් PV සමාන NRT. PV කීය වුණත් PV බෙදීමෙන් NRT එක වෙන්න. හරි. එතකොට ඇන්දොත් එහෙම ප්‍රස්ථාරයක් මෙහෙම මේ අක්ෂේ ඉසෙත් මේක පීඩනය එහෙම ඇන්දොත් එහෙම පීඩනය කීය වුණත් ඉසෙත් එක වෙන්න පරිපූර්ණ වායුවකට ඔහොම වෙන්න පරිපූර්ණ වායුවක් සඳහා මේ වගේ එකක් වෙන්න හරි එතකොට අපි ඇන්දොත් එහෙම තාත්වික වායු මීතේන් වගේ වායුවක් වුණොත් ඔය තියෙන මේ ප්‍රස්ථාරයක් ඇඳලා උට්ටකේ තියෙන එක. මෙතන ඇදලා. හයිඩ්‍රජන් වගේ කෙනෙකුට ප්‍රස්ථාරයක් එනවා මෙහෙම. හයිඩ්‍රජන් වගේ කෙනෙක් කොහොමද? ඊට පස්සේ මීතේන් වගේ කෙනෙක්. මීතේන් වගේ මීතේන් එතේන් වගේ ඒවා මෙහෙම. ඇමෝනියා. ඇමෝනියා දෙනා මෙන්න මෙහෙම. එහෙනම් පහළට ගිහිල්ලා මෙතන ඉවර වෙනවා. එතනින් පස්සේ නේ මේ ඇඳලා තියෙන කාම උෂ්ණත්වයේදී ඇඳලා තියෙන්නේ මේ. උෂ්ණත්වය 25ේදී මේ ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ 25ේදී තමයි මේ ඇඳලා තියෙන්නේ පීඩණයත් එක්ක ඉසෙඩ්ඩගේ වෙනස් වෙන හැටි. හරි. එතකොට ඒතර හයිඩ්‍රජන්ගේ PV බෙදීමෙන් නැටි එක වෙලා නැහැ. මීතේන්ගෙත් නැහැ, ඇමෝනියාගෙත් නැහැ. ඒතර මේ කවුරුවකට පරිපූර්ණ නැහැ. තාත්වික වායුවන් පරිපූර්ණ නැහැ කියලා කියන්නේ මේ ප්‍රස්තාරය ඇති. තාත්විකයන් පරිපූර්ණ නැහැ, පරිපූර්ණ නම් මෙහෙම ප්‍රස්තාරයක් නෙන්න ඕනේ, එහෙම එන්නේ. මේ කවුරුවකත් පරිපූර්ණ නැහැ. ආයවකත් PV සමානලා නැහැ එන්නාට. PV සමාන වුණා නම් එන්නාට රිසෙට් එක වෙන්න. PV සමානලා නැහැ එන්නාට. ඒකයි මේ වෙලාවට. හරි. එතන මේ එකට වඩා අඩු වුණොත් ඒක මොකද්ද ඒකේ තේරුම? රිසෙට් කියන්නේ PV බෙදීමෙන් නැරටිනේ. ඉසෙඩ් එකේ එකට වඩා අඩු වෙනවා කියලා කියන්නේ PV බෙදීම NRT අඩු වෙනවා එකට වඩා. එකට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ PV ගුණිතය කුඩයි NRT ට වඩා. දැන් මේක තේරුම් ගන්න අපි මේ වායු සාම්පලයක් කරන් ඒකේ පීඩනය වැඩි කරන් යනවා විතරයි. ඒ අදාළ වායු සාම්පලක අපි උෂ්ණත්වය වෙනස් කරන්නේ. දැන් මේ අපි ඇමෝනියා ගත්තොත් එහෙම ඇමෝනියා යම් වායු සාම්පලයක් අපි ළඟ තියෙනවා. ඒකේ මවුල ගාන නියතයි. උෂ්ණත්වය නියතයි. පීඩණය වැඩි කරන් යනවා. පීඩණය විතරයි වෙනස් කරන්නේ. පීඩණය වෙනස් කරනකොට පරිමාව වෙනස් වෙනවා. ඒක හරියි පීඩණයත් එක්ක. නමුත් අපි මවුල සංඛ්‍යාව වෙනස් කරන්නේ නැහැ. ඒක එකම වායු සාම්පලක මේ අරන් යනවා. එකම වායු සාම්පලක පීඩණය වැඩි කරනවා. ඒකයි මේ කරන්නේ. මවුල සංඛ්‍යාව එහෙම්මම. මවුල සංඛ්‍යාව එහෙම්මම. R කොහොමත් නියතයක්නේ. උෂ්ණත්වයත් එහෙම. උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ. මවුල සංඛ්‍යාව වෙනස් කරන්නේ නැහැ. ඒව එහෙමම තියාගෙන මේ කරලා තියෙන පීඩණය වැඩි කරන එක. පීඩණය මෙහෙර වැඩි කරන එක තමයි.
එතන පීඩනය වැඩි කරද්දි මේ ඔක්කොමල්ලම එහෙමම තියෙද්දි එන්න ආර්ලා ටීලා එහෙමම තියෙද්දි පීඩනය වැඩි කරද්දි මේක එන්නෙන්න පහළට යනවා කියන එක තේරුම් මොකක්ද මේ පැත්ත නියතව තියෙද්දි මේ පැත්ත නියතව තියෙද්දි එකට වඩා එන්නෙන්න කුඩා වෙනවා කියලා කියන්නේ මේක මෙහෙමම තියෙද්දි මොකක්ද ඒක තේරුම් PB ගුණිතේ එන්නෙන්න කුඩා වෙනවා පීඩනය අඩු කරද්දි PB ගුණිතය කුඩා වෙනවා PB පීඩනය පීඩන වැඩි කරද්දි පීඩනය වැඩි කරද්දි PB ගුණිතය කුඩා වෙනවා පීඩනය වැඩි කරද්දි PB ගුණිතය කුඩා වෙනවා පීඩනය වැඩි කරද්දි මොකද්ද වෙන්න ඕනේ පරිමාව පීඩනය වැඩි කරද්දි පරිමාව පීඩනය වැඩි කරද්දි පරිමාව අඩු වෙනවා ඒතර සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ මේක PB සමානයි K වෙන්න බෑ පීඩනය වැඩි කරද්දි පරිමාව අඩු වෙලා මේ දෙකේ ගුණිතය නියත වෙලා තියෙන්නේ ඇයි NRT නියතයි කියන එක තේරුම් මොකද්ද T නියතයි කියන්නේ උෂ්ණත්වය නියතයි R කොමන් නියතයි N නියතයි කියන්නේ වායුස්කන්ධය නියතයි කියන්නේ NRT නියතයි කියන එක තේරුම් මොකද්ද මේක අචල වායුස්කන්ධය නියත උෂ්ණත්වයද නැත්නම් අචල වායුස්කන්ධය N නියතයි නම් වායුස්කන්ධය නියතයි T නියතයි නම් උෂ්ණත්වය නියතයි NRT නියතයි කියන්නේ නියත උෂ්ණත්වයද නැත්නම් අචල වායුස්කන්ධය නියත උෂ්ණත්වයෙන් අතර වායුස්කන්ධයක් නම් පීඩනයේ ප්‍රතිලෝම සමානුපාතික වෙන්න ඕනේ පරිමාව බොයිල් නියම පීඩනයේ ප්‍රතිලෝම සමානුපාතික නම් පරිමාව අතර P සමානයි K වාරයක් K බෙදීම V අතර PV සමානයි K පීඩනයේ වැඩි වෙද්දී ඊට අදාළ පරිමාව අඩු වෙනවා පීඩනයේ වැඩි වෙද්දී ඊට අදාළ පරිමාව අඩු වුණා නම් මේක නියතව තියෙනවා හැබැයි මේ එන්ඩෙන් ඉසෙඩ්ඩගේ අඩු වෙනවා කියන්නේ එන්ඩෙන් ඩිසෙන්ඩගේ අඩු වෙනවා කියලා කියන්නේ පීඩනය වැඩි වෙන්න PV ගුණිතය අඩු වෙනවා පීඩනය වැඩි වෙන්න වෙන්න PV ගුණිතය අඩු වෙනවා දැන් පීඩනය වැඩි වෙනවනේ පීඩනය වැඩි වෙද්දි PV ගුණිතය අඩු වෙන්නේ කොහොමද PV ගුණිතය අඩු වෙන්නේ V හොඳටම අඩු වුණොත් V හොඳටම අඩු වුණොත් පීඩනය වැඩි වෙද්දි පරිමාව හොඳටම අඩු වුණොත් එම් මොකද වෙන්නේ මේ ගුණිතය අඩු වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. පීඩනයේ වැඩිවීමේදී PB ගුණිතය හොඳටම අඩු වෙලා තියෙනවා. මේ වෙලා තියෙන කොහොමද පරිමාව හොඳටම අඩු වීම නිසා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙච්ච ගානට වඩා අපේක්ෂිත ගානට වඩා පරිමාව අඩු වෙනවා. ඇයි එහෙම පරිමාව අඩු වෙනව ඇත්තේ? පීඩනයේ වැඩි කිරීමේදී පරිමාව අඩු වෙන්න ඕනේ ඒක හරි. පරිමාව අඩු වෙන්න ඕනේ ඒක හරි. ඒ පරිමාව අපේක්ෂිත ගානට අතර වැඩිපුර අඩු වෙන්නේ ඇයි? 94 තියෙනවා ආකර්ෂණ බල. 90 වල ඉන්නේ ඉකිනිකාට බැඳෙනවා. 90 එකට බැඳෙන්න බැඳ මොකද වෙන්නේ? අපේක්ෂිත ගානට අතර පරිමාව අඩු වෙනවා. ආකර්ෂණ බල නැති වෙලාවේදී තියෙන්න ඕන පරිමාවට වඩා දැන් ආකර්ෂණ බල තියෙන හින්දා පරිමාව අඩු වෙලා තියෙනවා. එහෙනම් අපේක්ෂිත පරිමාවට වඩා පරිමාව අඩු වෙනවා. තමයි පීඩනය වැඩි වෙද්දී PV ගුණිතයම අඩු වෙන්නේ ඇයි 94 ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙන හින්දා. තමයි ඇමෝනියාගේ එන්න මේ ඉසෙඩ්ඩගේ කරුණ අඩු වෙලා තියෙන්නේ ඇයි පීඩනය වැඩි කිරීමත් එක්ක අන්තර බල අන්තරණු ආස බල අන්තර අණුක ආස බල ප්‍රබල වෙලා තියෙනවා. එද නතර වෙලා තියෙන්නේ. නතර තියෙන ආස බල ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ඇමෝනියා ද්‍රව වෙලා තියෙනවා. ඇමෝනියා ගෞදුෂ්ණත්වයේ කාමසර වැඩි මොනේ අවුරුෂ්ණත්වය 118ක් කරේ මොකක් කරේ අය යක් කියන්නේ සෙල්සියස් වලින්. ඒක 118 නම් යාගේ අවුරුෂ්ණත්වය යාගේ අවුරුෂ්ණත්වය 15 උෂ්ණත්වවල යාව ද්‍රව කරන්න පුළුවන්. ඒ 25 දී යාව ද්‍රව කරන්න පුළුවන්. ඒ ඇමෝනියා සම්පීඩනය කරන යාමේදී යම් අවස්ථාවකදී ද්‍රව වෙලා තියෙනවා. 25 වඩා අඩු උෂ්ණත්වයකදී සරි 118 තමයි යාගේ අවුරුෂ්ණත්වය මට මතක හැටියට. ඒතර යාගේ අවුරුෂ්ණත්වය 15 උෂ්ණත්වයකදී ඇමෝනියාගේ පීඩනය වැඩි කරන් ගියොත් එම ද්‍රව වෙනවා. මේ වෙලා තියෙන එක තමයි මේක මෙහෙම පහළට ගිහිල්ලා ආපෝ මේ උඩට ඇවිල්ලා මෙතෙන් ද වුණා කියලා කියන්න බෑ. මොකද ද්‍රව වෙනවා නම් ද්‍රව වෙන්න ඕනේ. පහළම ලක්ෂයේදී ද්‍රව වෙනවා නම් ද්‍රව වෙන්න ඕනේ ආගසවල ප්‍රබලම වෙච්ච වෙලාවට. ආගසවල ප්‍රබලම වෙච්ච කතාව ද්‍රව වෙන්න ඕනේ. පහළම ලක්ෂය කියන ආගසවල ප්‍රබලම වෙච්ච වෙලාව. ප්‍රබලම වූ මොහොතේ ද්‍රව වුණොත් තමයි ද්‍රව වෙන්නේ. නැත්නම් ආගසවල ප්‍රබලම වෙච්ච වෙලාවේ ද්‍රව වෙන්නේ නැතුව ආගසවල ටිකක් දුර්වලා තියෙදි ද්‍රව වෙන්නේ කියන්නේ නෑ. මේක නතර වෙන්න ඕනේ පහළම ලක්ෂය. හරි. ඒතර ඉසෙඩ් ඩගේ එකට වඩා අඩු වීමේ තේරුම මොකක්ද? Z අඩුයි කියන එකට වඩා මොකක්ද ඒක තේරුම 94 සමස්ත ආකර්ෂණයක් තියෙනවා 94 සමස්ත ආකර්ෂණ බලයක් ගන්නවා
එතන මීතෙන් පහළමක් සැසන අතර වෙලා නැහැ නේද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? මීතෙන් කාමෘෂ්ණත්වය දව කරන්න බෑ. එයාගේ අවදුෂ්ණත්වය කාමෘෂ්ණට අඩුයි. 25ට කලින් උෂ්ණත්වය තමයි එයාගේ අවදුෂ්ණත්වය වෙන්නේ. ඒ 25 කියන්නේ අවදුෂ්ණත්වය පැනලා තියෙන්නේ. 25 දිහා දව කරගන්න බෑ. මේ නිරීක්ෂණය එක තමයි. 25 දව වෙන්නේ නැත්තේ ඇයි? 25 දිහා දව කරන්න බෑ. මේ ආවස්වල ප්‍රබලම වෙන වෙලාවේ පහළම ලක්ෂය දව වෙලා නැහැ. හේතු මොකද වෙන්නේ? යාගේ 25 දව කරන්න බෑ. යාගේ අවදුෂ්ණත්වය 25 වඩා අඩු වගේක් වෙනවා. හරි. එතන මේ Z එකට වැඩි වෙන්නේ. වැඩි වෙන්නේ කොහොමද? Z සමානයි PV බෙදීම NR. Z එකට වඩා විශාල. කියන්නේ PV බෙදීම NRT විශාලයකට වඩා. කියන්නේ PV විශාල NRT ට වඩා. NRT ඔක්කොම නියතව තියෙද්දි මවුල ගාන නියතව තියෙද්දි R නියතව තියෙද්දි T නියතව තියෙද්දි මේ ඔක්කොම නියතව තියෙද්දි PVNN වැඩි වෙන්න ඕන PVNN වැඩි වෙන්න ඕන මේ මේ ඉස එකට වඩා විශාල වෙන්න නම් මේ ඔක්කොම නියතයි ඒ ඔක්කොම නියතව තියෙද්දි PV ගුණිතේ වැඩි වෙනවා කියලා කියන්නේ පීඩණය වැඩි වෙද්දි පීඩණය වැඩි වෙද්දි PV ගුණිතේ වැඩි වෙලාද Z එකට වඩා වැඩි වෙන්නේ එක NRT නියතයි N හැමමයි R හැමමයි T හැමමයි ඒගොල්ලෝ හැමම තියෙද්දි PV ගුණිතෙන් දෙන්න වැඩි. එතන මොකද වෙන්නේ? මේගොල්ලෝ මෙහෙමම තියෙද්දි මේ ගුණිතේ වැඩි වෙනකොට N දෙන්න එකට වඩා විශාල වෙනවා මේ අනුපාතය. ඒ කියන්නේ පීඩණය වැඩි වෙද්දි PV ගුණිතයම වැඩි වෙනවා. මේ වෙලාව තියෙන කොහොමද? පීඩණය වැඩි වෙද්දි අදාළ ගාන අපේක්ෂිත ගානට පරිමාව අඩු වෙලා නැහැ. පීඩනේ වැඩි වෙද්දි ප්‍රතිලෝම සමානුපාතිකව පරිමාව අඩු වුණා නම් PV ගුණිතය නියතව තියෙනවා. හැබැයි ඒ ගානට පරිමාව අඩු වුණ නැත්නම් සමාන පරිමාව යම් ප්‍රමාණයක් අඩු වෙන්නේ නැති. පීඩනේ වැඩි වීමත් එක්ක පරිමාව යම් ගානක් අඩු වෙන්නේ නැති. හැබැයි යම් ගානක් අඩු වුණාට අපේක්ෂිත ගානට අඩු වෙලා නැහැ මුළු ගුණිතයෙන් දෙන්න වැඩි වෙනවා. ඇයි එහෙනම් එහෙම වෙලා තියෙන්නේ? ඇයි පරිමාව අපේක්ෂිත ගානට අඩු වෙලා නැත්තේ? 94 තමයි විකර්ෂණ බල. 90 කියන එක විකර්ෂණය කර ගන්න. ඒක අදාළ අපේක්ෂිත ගානට අඩු කර ගන්න බෑ පරිමාව. අන්නේක හේතු ඉසෙඩ් ඩගය එකට විශාල වෙනවා කියලා කියන්නේ 94 සමස්ත වශයෙන් තියෙන විකර්ෂණ බල 94 සමස්ත විකර්ෂණ බලයක් විකර්ෂණ බලයක් හරි හරිද මෙලිය මෙම් දෙවෙනි සාක්ෂි සම්පීඩිතා සාධකයේ විචලන සම්පීඩිතා සාධකයේ විචලන ඉස්සර මේ දෙලිය සම්පීඩිතා සාධකය කියන්නේ Z Z කියන්නේ PV බෙදීම NRT ට PV සමානයි NRT නිසා Z එක වෙනවා හරි එහා පැත්තේ මෙම පරිපූර්ණ වායුවන් සඳහා පරිපූර්ණ වායුවන් සඳහා PV සමාන NRT බැවින් PV සමාන NRT බැවින් Z අගය එක විය යුතුයි එක විය යුතුයි
තීරණය සමඟ ඉසෙට්ටි විචරණය. නමුත් නමුත් සත්‍ය වායුන් සඳහා තීරණය සමඟ ඉසෙට්ටා ගිහි විචලනය. පරිපූර්ණ හැසිරීම නොපෙන්ව. තාත්තික වායුන් පරිපූර්ණ නොවන බවට මෙයද සාක්ෂි. යන පහත් දක්වා ඇත්තේ කාමරුෂ්ණත්තේදී තාත්තික වායුන් කිහිපයක් සඳහා පීඩනය සමඟ ඉසෙද්ධී විචලනයේ මෙදියදගලිවරේ පහළ යද්දිවත් යන පීඩණය වැඩිවීමේදී ඉහත ප්‍රස්ථාරය දක්වා ඇත්තේ නියත උෂ්ණත්වය පවතින වායු වර්ග කිහිපයක අචල වායු ස්කන්ධයන් සඳහා පීඩණය සමග ඉසෙද්ධී විචලනය වේ.
తినని ఎనం మేవాయే ఎన్ ఆర్ టి గుణితయన్ నియతే ఎన్ ఆర్ టి గుణితే నియతే ఈ అనువ එක ප්‍රමලක එක ඉසෙට් අගය එකට වඩා අඩුවන්නේ එකට වඩා අඩුවන්නේ පීරණය වැඩිවීමත් සමග පීරණය වැඩිවීමත් සමග පීඩනය වැඩිවීමත් සමග පීවී ගුණිතය පීවී ගුණිතය අඩුවීමෙන් විය යුතුය අඩුවීමෙන් විය යුතුය එලෙස සිදුවන්නේ එලෙස සිදුවන්නේ පීඩණය වැඩිවීමේදී පීඩණය වැඩිවීමේදී පරිමාව අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩිපුර අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩිපුර අඩුවීම හේතුව අඩුවීම හේතු වෙනි අඩුවීම හේතු වෙනි එලෙස පරිමාව ඉතා විශාලස අඩුවීම සිදුවන්නේ පරිමාව ඉතා විශාලස අඩුවීම සිදුවන්නේ අනු අතර ආකර්ෂණ බල ඇතිවීමෙන් විය යුතුය ආකර්ෂණ බල ඇතිවීමෙන් විය යුතුය එලෙස වායු අනු අතර එලෙස වායු අනු අතර සමස්ත ආකර්ෂණයක් ඇති විට වායු අනු අතර සමස්ත ආකර්ෂණයක් ඇති විට පරිමාව අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩිපුර අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩිපුර අඩුවීමෙන් අඩුවීමෙන් පීවී ගුණිතය කුඩා වේ පීවී ගුණිතය කුඩා වේ ගතපාල ලියන්නේ ඒ අනුව ඉසෙඩ් අගේ එකට වඩා අඩු වීමෙන් අනු අතර සමස්ත ආකර්ෂණයක් පවතින බව අනු අතර සමස්ත ආකර්ෂණයක් පවතින බව නිගමනය කළ හැකි නිගමනය කළ හැකි ය හරි මෙන්න මේ ලිය
යන ඇමෝනියා ඊ වක්‍රය අතරමැද නතර වීමට හේතුව අතරමැද නතර වීමට හේතුව කාමරුෂ්ණත්තේදී ඇමෝනියා සම්පීඩනය කිරීමේදී සම්පීඩනය කිරීමේදී යම් පීඩනයකදී ඒ ද්‍රවීකරණය වීම ද්‍රවීකරණය වීම වීම ඇමෝනියාහි අවදුෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වැඩි බැවි එය කාමරුෂ්ණත්වයේදී සම්පීඩනයෙන් ද්‍රව තත්ත්වයට පත් කළ හැක ඊළඟට යන මීතේන් එහි වක්‍රයේ පහළම ලක්ෂයේදී හෙවත් අන්තර් අණුක බල උපරිම වන විට ද්‍රවීකරණය නොවීමෙන් ද්‍රවීකරණය නොවීමෙන් පැහැදිලි වන්නේ මීතේන් අවදුෂ්ණත්වය කාමරුෂ්ණත්වයට වඩා අඩු බව දෙක ලියන්න පීඩණය වැඩිවීමේදී ඉසෙඩ්ඩගේ එකට වඩා වැඩිවී මෙම වායුන් හි NRT ගුණිතය නියත වැඩි බැවින් පීඩණය වැඩිවීමේදී PV ගුණිතය
ඉහළ යන්නේ ජීවී ගුණිතය ඉහළ යෑමෙන් ඉසෙඩ් අගය එකට වඩා වැඩි විය යුතුයි වඩා වැඩි විය යුතුය. එකමට යන්න එලෙස පීඩනය වැඩිවීමේදී පීඩනය වැඩිවීමේදී පීවී ගුණිතය ඉහළ යන්නේ පීවී ගුණිතය ඉහළ යෑම සිදුවන් පීවී ගුණිතය ඉහළ යෑම සිදුවන්නේ පරිමාව අපේක්ෂිත ප්‍රමාණයට අඩු නොවීම හේතුවෙන් විය යුතුයි. පරිමාව අපේක්ෂිත ප්‍රමාණයට අඩු නොවීම හේතුවෙන් විය යුතුය. හේතුවෙන් විය යුතු එනම් එනම් එලෙස පරිමාව අඩු නොවීමට හේතුව එලෙස පරිමාව අඩු නොවීමට හේතුව අණු අතර විකර්ෂණ බල ඇතිවීම අණු අතර විකර්ෂණ බල ඇතිවීම එනම් ඉසෙඩ් අගය එකට වඩා වැඩි විට එකට වඩා වැඩි වන විට අණු අතර සමස්ත විකර්ෂණ බලයක් පැවති යුතුයි. සමස්ත විකර්ෂණ බලයක් පැවතිය යුතුය. හරි. එමෙලිය. එහා පැත්තේ. ඊළඟ මේ ඉසෙඩ් ගේ ප්‍රස්තාරයක්ම තමයි අපි යම් මොකක් හරි එක වායුවක් ගැන හිතමුකෝ. යම් වායුවක් සඳහා අපි වෙනවා මෙහෙම ප්‍රස්තාරයක්. මේ ඉසෙඩ් මේක P. එතකොට පරිපූර්ණ වායුවක් නම් ඉසෙඩ් එක වෙන්න එපැ. හරි. යම් කිසි වායුවක් හිතමුකෝ තියෙන වගේ කෙනෙක් ගම්මුකෝ. එයා වුණත් උෂ්ණත්වය වැඩි වෙද්දි යම් උෂ්ණත්වයක් මේ එයා උෂ්ණත්වය වැඩි වෙන වෙලින් ප්‍රස්ථාර මෙන්න මේ වගේ හැඩ ගන්න. ඔන්න හොඳ මේ වගේ වුත් එනවා. ත්තේ වැඩියෙන් වෙන්න හොඳ. දැන් මේ හයිඩ්‍රජන්ට 25 දිමෙහෙම ප්‍රස්තාරයක් මේ වක්‍රයක් වෙලා තියෙනවා. මීතේන්ගේ උෂ්ණත්වය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මීතෙන්ටත් මේ වගේ හැඩයක් එනවා එක්තරා වෙලාවක. එක්තරා උෂ්ණත්වයක්.
හයිඩ්‍රජන් ගේ තුෂ්ණත්වය අඩු කරොත් එහෙම වඩා 15 25 නෙවෙයි වුඟක් 15 උෂ්ණත්වය හයිඩ්‍රජන් මෙන්න මේ වගේ හැඩයකට ගන්න. මීතේන් ගේ උෂ්ණත්වය තව වැඩි වෙද්දි මේක ටික ටික මේ වගේ හැඩයට ගන්න. හයිඩ්‍රජන් උෂ්ණත්වය අඩු කරොත් උෂ්ණත්වය ටික උෂ්ණත්වය අඩු කරොත් හයිඩ්‍රජන් ප්‍රස්ථාර ටික ටික මීතේන් වගේ හැඩයකට ගන්න. හැඩයක් ගන්න. මෙතන එහෙම ප්‍රස්ථාර කීපයක් මේ තියෙන. මේ වැදලා තියෙන මේකේ සම්පසාධකයේ එක්කේ ප්‍රස්ථාර තියෙන. මේදී එක උෂ්ණත්වය වැඩි වෙන වෙන මේ 203 ඊළඟට 293 673 එන්නේ එහෙම වෙලා තියෙන. 203 ගුණක් 15 උෂ්ණද මේ වගේ එකක් තියෙන නේ. ඊට පස්සේ මේ වගේ එකක්. ප්‍රබෝධමති එහෙම ඒවත් තියෙනවා. ඊය ලස්සන පරිදි මුදේ. මේ පරිපූර්ණ වාස සඳහා ප්‍රස්ථාරම කියන්නේ. T1, T2, T3, T4 තමයි ඉහළම. උෂ්ණත්වය එන්නේ වැඩි වෙයි. උෂ්ණත්වය වැඩි වෙන දෙන්නේ මේ හැඩේ ගන්න. හරි. ප්‍රධානමදී. එතකොට හොඳයි හැසිරීම. මෙන්න මේ උෂ්ණත්වය අපි කියන මේ T4 කියන එක මෙතන. මේ ගත මේ T4 කියන එක මේකේ ඇරෙන්නේ මෙතන තියෙන ඉහළම උෂ්ණත්වය. එර අපි කියනවා බොයිල් උෂ්ණත්වය කියලා. TB කියලා. බොයිල් උෂ්ණත්වය. බොයිල් උෂ්ණත්වය කියලා කියන්නේ දැන් මේ බිඳුවේ නම් පීඩනයේ බිඳුව නම් මෙතන නම් යාගේ ඉසෙට් දෙකයි නේද? වැඩිම පීඩන පරාසයක්. වැඩිම පීඩන පරාසයක් තුර ඉසෙට් සමානයි 1ව. ඉසෙට් සමානයි 1වන එහෙම නැත්නම් ඉසෙට් සමාන 1වන එහෙම නැත්නම් මේ පරිපූර්ණ එකක වැදිනු උෂ්ණත්වය වැඩිම පීඩන පරාසයක් තුළ ඉසෙට් සමාන 1වන නැත්නම් පරිපූර්ණ තත්ත්වයට එකඟ වෙන උෂ්ණත්වය වැඩිම පීඩන පරාසයක් තුළදී පරිපූර්ණ හැදෙන උෂ්ණත්වය එක එක වායුවට මේක එක එක අගයන් එන දැන් අවදි උෂ්ණත්වය වෙනස් වෙනවා වායු වායුවට ඒක බොයිල් උෂ්ණත්වයත් වායු වායුවට වෙනස් වෙනවා යම් වායුවක බොයිල් උෂ්ණත්වය කියන්නේ මොකද්ද එයා වැඩිම පීඩන කලාපයක් තුළදී වැඩිම පීඩන පරාසයක් තුළදී පරිපූර්ණ හැදෙන දක්වන්න පුළුවන් උෂ්ණත්වය ඒ සාමාන්‍යයෙන් මේ වායු වල වෙනස් වෙනවා දැන් හයිඩ්‍රජන් හීලියම් වගේ වායුවක් ගත්තොත් එහෙම උඟක් 15 උෂ්ණතාව ලැබෙන්නේ බොයිල් උෂ්ණතාවට හැටියට සාපේක්ෂව 15 උෂ්ණතාව ලැබෙන්නේ බොයිල් උෂ්ණතාවට හැටියට මේ පරිපූර්ණ තත්ත්වෙන් ඈත් වෙන්න බොයිල් උෂ්ණත්වය කියන්නේ ටිකක් ඉහළ යනවා ඒ හේතුව ප්‍රතිදාජුට්ටෙන් කියන්නේ ඒ බොයිල් උෂ්ණත්වය කියන්නේ වැඩිම පීඩන පරාසයක් තුළ පරිපූර්ණ තත්ත්වයට එකම හැසිරෙන උෂ්ණත්වය එහෙම නැත්නම් වැඩිම පීඩන පරාසයක් තුළ ඉසෙට් සමාන 1වන උෂ්ණතාවය එතන බොයිල් උෂ්ණතාවට කියන හරි දැන් මේකෙත් කොහොම හරි මේ එකම උෂ්ණත්වයකදීවත් ඉසෙට් එක වෙලා නැහැනේ ඉසෙට් එක වෙලා නැහැ පීඩනේ කීය වුණත් ඉසෙට් එක වෙන්නේ නැහැ පරිපූර්ණ මේ කිසිම උෂ්ණත්වයක ඉසෙට් එක වෙලා නැහැ ඒ කියන්නේ මේ කිසිම උෂ්ණත්වයක ඉසෙට් එක වෙලා නැහැ කියන්නේ කිසිම උෂ්ණත්වයකදී මේ වායුව පරිපූර්ණ නැහැ හැම වායුවකට වගේ ප්‍රස්තාර තමයි හැම වායුවකට මේ උෂ්ණත්වය කියන එක වෙනස් වෙනවා දැන් හයිඩ්‍රජන්ට T1 එනාගිය සා මීතේන්ට T1 වගේ මේ වගේ හැඩයක් යන උෂ්ණත්වය දෙකක් මීතේන්ගේ මෙහෙම ප්‍රස්තාරයක් යන උෂ්ණත්වයයි හයිඩ්‍රජන්ගේ මෙහෙම උෂ්ණත්වයක් යන ප්‍රස්තාරයයි උෂ්ණත්වය දෙකක් මේ මීතේන්ට මෙහෙම ප්‍රස්තාරයක් ලැබෙන උෂ්ණත්වය සහ හයිඩ්‍රජන් මෙහෙම ප්‍රස්තාරයක් ලැබෙන උෂ්ණත්වය දෙකක් ඇමෝනියාට මේ වගේ ප්‍රස්තාරයක් ලැබෙන උෂ්ණත්වය වෙන එකක් ඉතින් එක එක වායුවට අනුව T1 කියන්නේ මේ වගේ ප්‍රස්තාරය මේ වගේ ප්‍රස්තාරයක් ලැබෙන එක එක උෂ්ණත්වයක් හැබැයි හැමෝටම මෙහෙම ප්‍රස්තාර වර්ගයක් තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රස්තාර හැඩය මේ විදිහට වෙනස් වෙනවා.
උෂ්ණත අගයන් වෙනස් වෙන්න පුළුවන්. මීතේන් ගේ මේ හැඩය දෙන්නේ 25 දී වෙන්න පුළුවන්. හයිඩ්‍රජන් ගේ මේ හැඩය දෙන්නේ ඍණ 75 දී වෙන්න පුළුවන්. මොකක් හරි. හැබැයි හැමෝගේ හැම වායුවකටම මෙහෙම හැඩයක් දෙන උෂ්ණත්වයක් තියෙනවා. හැම වායුවකටම මෙහෙම හැඩයක් දෙන උෂ්ණත්වයක් තියෙනවා. හැම වායුවකටම මෙහෙම හැඩයක් දෙන උෂ්ණත්වයක්. හරි. ඒක කොහොම හරි මේ කිසිම උෂ්ණත්වයකදී මේගොල්ලෝ ඉසෙට් එක වෙලා නැහැ. එනේ මේ කිසිම උෂ්ණත්වේ පරිපූර්ණ නැහැ. මේකත් පරිපූර්ණ නැහැ කියලා කියන සාක්ෂියක් තමයි. හරි. දැන් මෙහෙම පහළ දක්වා ඇත්තේ එකම වායුවක් සඳහා උෂ්ණත්ව කිහිපයකදී පීඩනය සමග Z E විචලනය මේද වායුවන් පරිපූර්ණ නොවන බවට සාක්ෂිය. හරි. එගානේ යනට වායුවක් වැඩිම පීඩන පරාසයක් තුළ ඉසෙට් සමාන එකවන හෙවත් පරිපූර්ණ තත්ත්වයට එකඟව හැසිරෙන උෂ්ණත්වය. එම වායුවේ බොයිල් උෂ්ණත්වය ලෙස හඳුන්වයි. හයිඩ්‍රජන් හීලියම් වැනි පරිපූර්ණ තත්ත්වයට
ఆసన్న వాయువుని సందహ, ఆసన్న వాయువుని సందహ వైలుష్ణత్తే అలస లభిన్నే, వైలుష్ణత్తే అలస లభిన్నే పహల ఉష్ణత్వ అగ్యాన్ వి, పహల ఉష్ణత్వ అగ్యాన్ వి అగ్యాన్ వి. నముత్ అమోనియా జలవాష్ప క్లోరోఫామ్ వెని పరిపూర్ణతత్వేన అపగమనే భూ వాయువుని సదహ, పరిపూర్ణతత్వేన అపగమనే భూ వాయువుని సదహ వైలుష్ణత్తేల సర దెన్నే, వైలుష్ణత్తేల సర దెన్నే సాపేక్ష ఇహలాగే అంది, సాపేక్షవ ఇహలాగ్యాన్ వి. అరే నెంబానే ప్రస్తార దిగం, ప్రస్తార దిగం బలండమే నే దిగేమ వాయువ కౌరునా ఉష్ణత్తే కీయే ఉన్నా ఇత అడు పీరినవలది ఏ హెమోగమ ఇసెడ్డగే ఇక్కడ కిట్టువేను, హెమోగమ ఇసెడ్డగే ఇక్కడ కిట్టు ప్రస్తార దిగేమి హిమతం ఇసెడ్ ఎకం వేణో అంటే ఇక్కడ కిట్టు కింద ఉష్ణత్తే కీయ ఉన్నత్ పహల పీరణ వలది పరిపూర్ణ తత్వం ఎగులు ఆసన్న వాయువ కౌరుణత్ ఇతా పహల పీరణ వలది మే హెమోం పరిపూర్ణ తత్వ కిట్టు ఇజెడ్ ఇక్కడ ఆసన్నో అకి అన్నీ పీవీ సమానమేనో అన్నారు, పీవీ సమానమే నిన్న పరిపూర్ణ తత్వ ఇకగా వినవాలి వాయువ కౌరుణత్ ఉష్ణత్తే కీయ ఉన్నత్ వడా అడు పీరణ వలది మే హెమోం పరిపూర్ణ తత్వ ఆసన్న ఇలాగే ఉష్ణత్తే వెడి విన్న వెడి విన్న మే వాయువు పరిపూర్ణతత్వ ఆసన్నడా ఇక తాత్విక వాయువుని సత్యవాయువుని పరిపూర్ణ నోనట ఇత అడు పీరిన వలది సహా ఇహల ఉష్ణత్వలది పరిపూర్ణతత్వ ఆసన్న విన్న ఇత అడు పీరిన వలది సహా ఇహల ఉష్ణత్వలది పరిపూర్ణతత్వ ఆసన్న విన్న.